සංකතන සංවාද මණ්ඩපය. අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. සංකතන සංවාද මණ්ඩපය තුළින් අප පසුගිය සතියේදී සාකච්ඡා කළේ වේදිකා නාට්‍ය පිළිබඳව සහ වීදි නාට්‍ය පිළිබඳව වෙනස් ශානරයන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, රංගභූමි අවකාශයන් ක්‍රියාත්මක වන්නේ කෙසේද කියන කාරණය පිළිබඳව. අද සංකතන සංවාද මණ්ඩපය තුළින් අපි අවධානය යොමු කරන්න කල්පනා කළා දේශපාලනික ක්ෂේත්‍රයක් පිළිබඳව, විශේෂයෙන්ම මේ පොපියුලිසම්, එහෙම නැත්නම් මේ අන්ත දක්ෂිණාංශික ආකාරයෙන් ක්‍රියාත්මක වෙලා යම් ජනතා ව්‍යාපාර සම්බන්ධයෙන්. මේ ඇත්ත වශයෙන්ම ජනතා ව්‍යාපාරද කියන කාරණය පිළිබඳවත් අපිට ඉදිරියේදී සාකච්ඡා කරන්න පුළුවන් මේ සාකච්ඡාව තුළදීම. මේ සඳහා අද සංකතන සංවාද මණ්ඩපයට පැමිණ සිටිනවා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ කථික ආචාර්ය සුමිත් චාමින්ද මහතා. අයිබෝන් සුමිත්. අයිබෝන් සුමිත්, මේ ඔබ කරන සාකච්ඡාව ප්‍රධාන වශයෙන්ම කේන්ද්‍ර වෙන්නේ ජනතාවාදය, එහෙම නැත්නම් පොපියුලිසම් කියලා තමයි ඔබ මේ ජනතාවාදය කියන වචනේ ඔබ පාවිච්චි කරන්නට කැමති වෙනවා මේ පොපියුලිසම් කියන කාරණයට. නමුත් මේ වචනේ පිළිබඳව අපිට සංවාදයක් ඇති කරගන්නට පුළුවන්. මේ අන්ත දක්ෂිණාංශික ජනතාවාදයක් නිර්මාණය වීම, මං හිතන්නේ මේක මොකක්ද කියන එක මං හිතන්නේ අපි අසන්නාට මුලින්ම යම් ආකාරයකට හැඳින්වීමක් කරොත් ඉතා වැදගත් වෙයි. එය ලෝක පරිමාණයනුත් ලාංකික වශයනුත් සිද්ධ වෙමින් තිබෙන්නේ කෙසේද කියන දේ. මම හිතන්නේ මුලින්ම කිව්වත් අර ජනතාවාදය කියන මේ වචනය සම්බන්ධයෙන් එන ගැටලුව ඇත්තටම මේ මෙතන ජනතාවාදය කියලා මේක පරිවර්තනය කරලා තියෙන්නේ මේ ප්‍රභූන්ට එරෙහිව, නැත්නම් ප්‍රභූ දේශපාලන සංස්ථාපිතයට විරුද්ධව ජනතාව නියෝජනය කරන බලවේග වශයෙන් තමයි මේව මතුවෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් අපි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය ගත්තොත් 2016 ඔහු බලයට එනකොට ඔහු ඇත්තටම පෙනී සිටියේ වොෂින්ටන් නගරය කේන්ද්ර කරගත්ත දේශපාලන ප්‍රභූ තන්ත්‍රයට විරුද්ධව. ඒ කියන්නේ ඔහු ඇත්තටම ප්‍රකාශ කෙරුවෙත් මේක යම් විදිහක කාලාන්තරයක් තිස්සේ ස්ථාපිත වෙලා තිබුණු මේ නව ලිබරල් ප්‍රභූ තන්ත්‍රයට විරුද්ධව තමන් මතුවෙනවා කියලා තමයි ඔහු කිව්වේ. ඔහුගේ ආධාරකරුවන් බවට බොහෝ විට පත් වුණේ නිල් කරපටි රැකියා කරන සාමාන්‍ය කම්කරු සහ පහත් යයි සම්මත රැකියාවල නිරත පිරිසක්. ඔව්, එවැනි පිරිස්. ඉතින් ඒක ඇත්තටම ලෝකෙ පුරාම පේන්න තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් මහා බ්‍රිතාන්‍ය බ්‍රෙක්සිට් ව්‍යාපාරය ගත්තොත් බ්‍රෙක්සිට් පක්ෂය සහ ඒකට මේ නිදහස් නැත්නම් ඉන්ඩිපෙන්ඩන්ස් පාර්ටි කියලා කොටනක ව්‍යාපාරය, මේවත් ඉතාම දරුණු විදිහට මේ ඉංග්‍රීසි ජාතිකවාදය මත පදනම් වුණු අන්ත දක්ෂිණාංශික ව්‍යාපාර. ඉතින් මේ ව්‍යාපාරල තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි එක පැත්තකින් ඔවුන් පෙනී ඉන්නවා මේ තමන් ප්‍රභූ දේශපාලන තන්ත්‍රයට විරුද්ධයි කියලා අලුත්ම නායකත්වයන් වශයෙන් තමයි ඔවුන් මතුවෙන්නේ. හැබැයි ඒත් එක්කම ඔවුන්ගේ විසඳුම වශයෙන් ඔවුන් ඉදිරිපත් කරන්නේ සංක්‍රමණ විරෝධය, සුළු ජන වර්ග විරෝධය, නැත්නම් ස්ත්‍රීවාදී සහ සමලිංගික කණ්ඩායම් වලට දක්වන විරෝධය, ඒ වගේම යම් විදියකින් ඒ තමා තමන්ගේ රටවල ඒ ස්වදේශික ජාතිකවාදී උරුමය ආරක්ෂා කරන දෘෂ්ටිවාදයක් මත තමයි මේව පදනම් වෙන්නේ. ඉතින් ඒක අද ට්‍රම්ප් හරහා ඒක ඇමරිකා එක්සත් ජනපදයේ මේක බලවත් වෙලා තියෙනවා. දැන් ඒ වගේම බ්‍රෙක්සිට් ව්‍යාපාරයත් එක්ක දැන් බලයට ඇවිල්ලා ඉන්න බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය නායකයා, අග්‍රාමාත්‍යවරයා එවැනි ස්ථාවරයක ඉන්නේ. ඒ වගේම ප්‍රංශයේ අපි දන්නා පසුගිය ප්‍රංශ ජනාධිපතිවරණයේදී ප්‍රංශයේ මරින් ලපෙන්, ඒ කියන්නේ ඉතාම දරුණු විදිහේ මේ සංක්‍රමණ විරෝධී ප්‍රංශ ජාතිකවාදී මේ අන්ත දක්ෂිණාංශික ව්‍යාපාරය ඔහුගේ පියා සිට දීර්ඝ කාලයක් වුන් ජාතිකවාදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් ඉන්න ප්‍රංශය තුළ. ඉතින් එයත් මෙවැනි අන්ත ජාතිකවාදී දක්ෂිණාංශික ව්‍යාපාරයක් නියෝජනය කරන්නේ. ඇත්තටම ජනාධිපතිවරණයේ දෙවැනි වටේටම ආව මරින් ලපෙන්. ඉතින් මරින් ලපෙනුත් යම් ආකාරක මේ නව ලිබරල් නිදහස් ආර්ථික ප්‍රතිපත්ති විවේචනය කරනවා. නමුත් ඇයගේ විසඳුම විදිහට ඇය යෝජනා කරන්නේ අර විදිහේ සංක්‍රමණ විරෝධී අන්ත ජාතිකවාදී වැඩපිළිවෙලක්. ඉතින් මේක ඇත්තටම ස්වීඩ්නේ යම් ආකාරයකින් අපි කලින් අපි දැකපු සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ආදර්ශ රාජ්‍යයන් වශයෙන් දැකපු ස්වීඩ්නය, නෝවේ, ස්විට්සර්ලන්ඩ් වගේ රටවල පවා මෙවැනි අන්ත ජාතිකවාදී ව්‍යාපාර බිහිවෙමින් තිබෙනවා. අපිට ඉතාම සමීප කලාපයේ ගත්තොත් ඉන්දියාවේ
විශෂම නරේන්ත්‍ර මෝඩිගේ මේ මෑතකදී හු ලබාගත්ත බැතිවරණ ජයග්‍රහණය මේ හින්දුත්ව දෘෂ්ටිවාදය මත පදනම් වුණු අන්තජාතිකවාදී පදනමක් මත ලබාගත ජයග්‍රහණයක්. ඒකෙදී පාර්මේන්තු ආසන 300 ගන්නක් දිනාගත්තා විපක්ෂයේ 250කට වැඩි සංඛ්‍යාව 253ක් මං හිතන්නේ. ඒ වගේම ආසන 91යි දිනා ගන්න හම්බුනේ විපක්ෂයේ මේ ජාතික කොංග්‍රසයට ඉන්දියන් කොංග්‍රස් පාර්ටියට. ඒ එනුත් මුස්ලිම් ප්‍රජාව නියෝජනය වෙන ඉතාම අඩු සංඛ්‍යාවක්. ඉතාම අඩු සංඛ්‍යාවක්. ඉතින් මේකෙදී ඇත්තටම හින්දුත්ව වාදය මත පදනම් වුණු මේ ව්‍යාපාරයට යම් ඉතිහාසයකුත් තියෙනවා. මොකද උන් පදනම් වුණේ විශ්ව හින්දු පරිෂද්, රාෂ්ට්‍රීය ස්වයංසේවක සංගම් වගේ ඉතාම ජාතිවාදී හින්දුත්වවාදී ව්‍යාපාර මතයි. ඉතින් ඒකේ ප්‍රතිඵල අපිට දැන් පේනවා. ඊට පස්සේ ඔහු බලයට පත් වෙලා සති කීපයක් ගත වෙන විට ජම්බු කාශ්මීර් ප්‍රදේශවල ඔහු මේ හින්දුත්වවාදී ප්‍රතිපත්ති මත පදනම් වෙලා ඒවන ඉන්දිය මධ්‍යම ආණ්ඩුවට පවරා ගත්තා. ඉතින් මේක විශාල ඉස්සරහදී අර්බුද ඇති කරන්න ඉඩ තියෙනවා. මොකද ලෝකයේ දෙවැනියට වැඩිම මුස්ලිම් ජනගහන ඉන්න රටකයි මේ සිදිදාමේ සිදුවෙන්නේ. ඉතින් මේකෙන් අපිට පේනවාද ලෝකෙ පුරාම මෙවැනි අන්ත දක්ෂිණාංශික මේ ඒ වගේම මේ මේ ජාතිවාදී අදහස් මත පදනම් වුණු ව්‍යාපාර ලෝකෙ ඉතාම ධනවාදී ඉතාම දියුණු කලාපවල වගේම පරිවාරයේ රටවලත් ඉදිරියට එමින් තිබෙනවා. එතකොට මේ ඔබ සඳහන් කරන ආකාරයකට මේ ජනප්‍රිය දේශපාලනයක් බවට මේ අන්ත දක්ෂිණාංශික ජාතිවාදය පත් වෙමින් තිබෙන ස්වරූපයක් තමයි අප නිරීක්ෂණය කරන්නේ. යුරෝපයේ බැලුවත්, ඇමරිකා එක්සත් ජනපදයේ බැලුවත්, ඉන්දියාව බැලුවත් මේ බොහෝ රාජ්‍යයන් තුළ ඇත්තටම මෙහෙම දෙයක් වෙන්න හේතුව මොකක්ද? මම දැන් ඉතාම හොඳ ප්‍රශ්නයක් දර්ශන ඇහුවේ. ඒ කියන්නේ ඇත්තටම මේක පිටිපස්සේ පැහැදිලි දේශපාලන ආර්ථික හේතුවක් තිබෙනවා. ඉතින් මේක ඇත්තටම ඉතාම හොඳින් විශ්ලේෂණය කරන සමකාලීන මේ චින්තිකාවක් තමයි ශාන්තල් මූෆ්. ශාන්තල් මූෆ් 2005 පොතක් ලිව්වා ඔන් ද පොලිටිකල් කියලා. ඒ පොතේ එයා තර්ක කරා යුරෝපයේ ඒ වන විට විශේෂයෙන්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ මේ අනුගමනය කරන යම් යම් ප්‍රතිපත්ති නිසා මෙවැනි අන්තජාතිවාදී දක්ෂිණාංශික ව්‍යාපාර මතුවෙන්න පුළුවන් කියලා. එයාගේ තර්කය මේකයි. එයාගේ තර්කය තමයි අපි දන්නවා 1989 බර්ලින් තාප්පේ බිඳ වැටුණයින් පස්සේ සහ 1991 සෝවියට් දේශය මේ විසිර ගියායින් පස්සේ ලෝකයේ විශේෂයෙන්ම යුරෝපා ලෝකයේ අදහසක් ඇති වුණා දැන් ධනවාදී ක්‍රමය තමයි ලෝකයේ අවසාන ක්‍රමය. මේ දැන් ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ මේ විශේෂිත ග්‍රන්ථයත් සමග ඉතිහාසයේ අවසානය සහ අවසන් මිනිසා කියන අදහස. මේකත් එක්ක මේ තියෙන නව ලිබරල් ප්‍රතිපත්ති වලට වඩා තෝරගන්න වෙන විකල්පයක් නැහැ කියන අදහස ඒක ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. දැන් ශාන්තල් මූෆ් කියන්නේ 90 දශකයේදී මේ මේ ලෝකයේ කේන්ද්‍රයේ රටවල සිදුණු දෙයක් තමයි එතෙක් තිබුණු මේ විශේෂයෙන්ම කන්සර්වේටිව් අදහස් දැන් ගතානුගතිකවාදී අදහස් තිබුණු දක්ෂිණාංශික පක්ෂ සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් තිබුණු අර මධ්‍යවාමාංශික පක්ෂ අතර එකඟතාවයක් ඇති වෙන්න පටන් ගත්තා. මේ දෙගොල්ලම එකඟ වුණා මේ මේක තමයි අවසාන ආර්ථික ක්‍රමය. දැන් ලංකාවෙත් අපිත් පේනවා මීට සමාන්තරව 1994 ලංකාවේ වාමාංශිකයන්ටත් අවසාන වශයෙන් පිළිගන්නට සිද්ධ වෙනවා මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී තමයි එකම තමන් ඉස්සරහට යන්න තියෙන දෘෂ්ටිවාදී කියලා. සහ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති. දැන් 1994 ලංකාවේ අපි දන්න චන්ද්‍රිකා බණ්ඩාරනායක මේ මැතිනියගේ නායකත්වයෙන් විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් ඉදිරිපත් කිරීම කියන අදහසෙන් ප්‍රකාශ වුණේ යම් ආකාරයෙන් ඒතෙක් එක්සත් ජාතික පක්ෂය අනුගමනය කරපු ප්‍රතිපත්තිවලට අනුගත වීමක්. ඉතින් මේක මේක ලංකාවේ පමණක් නෙමෙයි මේක ලෝකෙ පුරාම සිදුණු දෙයක්. ඒකේ හොඳම සංකේතය තමයි බ්‍රිතාන්‍යයේ ඇත්තටම third way නැත්නම් තුන්වෙනි මාවත කියලා ඉදිරිපත් වුණු බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂය මුල් කරගෙනම ඉදිරිපත් වුණු ප්‍රතිපත්ති මාලාව. ඉතින් මේකෙන් ශාන්තල් මූෆ් කියන්නේ දැන් මේකෙන් සිදු වුණ දේ තමයි ඇත්තටම මේ එතෙක් මේ මූලික ආර්ථික සහ දේශපාලන ගැටලු අරබයා යම් 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 පසමිතුරු අරගලයන් තිබුණා නම් අන්න ඒවා යටපත් වෙලා යාම. මොකද දැන් මේ පක්ෂ අතර වෙනසක් නැහැ. මේ මේ පක්ෂ අනුගමනය කරන්නේ එකම විදිහ ආර්ථික ප්‍රතිපත්තියින්.
පක්ෂිකින් තව පක්ෂිකට මාරු වෙන්න බොහොම පහසු වෙන්නෙත් ඒකයි මේ කාලයෙන් පස්සේ. ද එයා කියනවා මෙහෙම යන අතරේ ආර්ථික වශයෙන් සිදුවෙන දේ තමයි මේ නිදහස් වෙළඳපළ ආර්ථික ක්‍රමයත් එක්ක යම් යම් ජන කණ්ඩායම් පීඩනයට ලක් වෙනවා, බැහැර කිරීමට ලක් වෙනවා. හරි, දැන් අපි දන්නවා 2008 මූල්‍ය අර්බුදයත් එක්ක මේක තමයි බටහිර ලෝකයේ පුපුරලා ගියේ. ඒ කියන්නේ විශාල නිවාස නැතිකමේ ප්‍රශ්නයක් ඇති වුණා, මිනිසුන්ට විරකියාව ප්‍රශ්නයක් ඇති වුණා. මෙහෙම මෙම ජන කණ්ඩායම් මේ ක්‍රමයෙන් ආන්තිකරණය වුණා. අන්න ඒ පිරිස්වල විරෝධයන් කවුද ගොනු කරගන්නේ? ඒ විරෝධයන් කවුද සංවිධානය කරන්නේ? දැන් ඒක හැකියාව නැහැ. අර කලින් වගේ අර ප්‍රධාන ධාරාවේ තිබුණු පක්ෂවලට ඒ හැකියාව නැහැ. මොකද ඔවුන් එකම ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ. දැන් බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂය සහ ලේබර් පක්ෂය එකම ස්ථාවරයක ඉන්නේ. ඉතින් එතකොට ඒ தත්ත්වය තුළ ඇත්තට මේ ආර්ථික ක්‍රමයෙන් බැහැර කරන ජනයාගේ විරෝධය සංවිධානය කරන්න, ඒකට හඬක් දෙන්න අලුත් බලවේග මතු වෙන්න පුළුවන්. ඉතින් මේක ඒ නිසා ශාන්තල් මූෆ් කිව්වා මේ මධ්‍ය වාමාංශික මධ්‍ය දක්ෂිණාංශික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් වශයෙන් යම් විදියකින් අලුත්ම බලවේග මේ දේශපාලන මේ ක්‍රියාවලියට මැදිහත් වෙන්න පුළුවන්. ඔවුන් බොහෝ විට මේ ජනයාගේ විරෝධය සංවිධානය කරන්න ඉඩ තියෙනවා මේ ජාතිවාදී ආගම්වාදී සටන් පාට මත කියලා. ඉතින් එයා 2005 මේ අදහස කිව්වේ අවුරුදු 10ක් යනකොට. ඒක ඇත්තටම කොයිතරම් යථාර්ථයක් වුණාද කිව්වොත්, අද මම කලින් කිව්වා වගේ එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට ඇවිල්ලා ඉන්නවා, බ්‍රිතාන්‍ය බොරිස් ජොන්සන් බලයට ඇවිල්ලා තියෙනවා, ප්‍රංශයේ මරින් ලපෙන්ගේ ව්‍යාපාර ඉතාම ඉස්සරහට ඇවිල්ලා තියෙනවා, ඉන්දියාවේ මෝඩි, මේ වගේ ලෝකෙ පුරාම මේ ඇත්තට අන්ත ජාතිවාදී අදහස් මත පදනම් වුණු මේ දක්ෂිණාංශික ව්‍යාපාරි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඔබ ඉදිරිපත් කරන තර්කය තමයි දැන් මේ ආර්ථික ප්‍රතිපත්තිය සහ ආර්ථික මොඩලය යම් අඩු හෝ වැඩි වශයෙන් මේ කියන ව්‍යාපාර නිර්මාණය වීම සඳහා බලපානවා කියන කාරණය, සහ සියලු දෙනා එක මාදිලියකට පැමිණීම, නවලිබරල් වාදයේ තිබෙන මූලිකාංග සියලු දෙනා පිළිගැනීම කියන කාරණය. එතකොට මේ ආර්ථික ප්‍රශ්නය විතරක්ද මෙහි තිබෙන්නේ? එහෙම නැත්නම් අපි හිතමු දැන් අරාබිකරය පාදක කරගෙන සහ ඇමරිකා එක්සත් ජනපදය තුරත් තියෙන යම් ආකාරයකට අන්තවාදී ආගමික උමතුව නිර්මාණය වීම, ඊට පස්සේ ඔබ සඳහන් කරන ආකාරයකටම මේ ජාතිකවාදී උවමනා වෙනුවෙන් දේශපාලන ව්‍යාපාර සකස් වීම. එතකොට මේ පිටිපස්සේ තියෙන එකම සාධකය ආර්ථිකයද? ඊට අමතරව දෘෂ්ටිවාදී වශයෙන් නිර්මාණය වෙන සාධක නැද්ද? නෑ, ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක් දැර්ශන. මම ඇත්තටම එකඟයි. මේ මම කියන්නේ නැහැ දේශපාලන ආර්ථිකය පමණයි එකම හේතුව කියලා. මොකද දැන් විශේෂයෙන්ම දේශපාලනික හේතුන්ුත් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් 1989 ඇති වුණු මේ බර්ලින් තාපේ මිදවැටීමෙන් පස්සේ බිහුණු අලුත් ලෝක රටාව ගත්තොත් ඒක තුළ අපිට පේනවා අර එතෙක් කාලයක් ධනවාදය සහ කමියුනිස්ට්වාදය අතර තිබුණ යම්කිසි ගැටුමක්, ඒ ගැටුම යම් ආකාරයකින් යටපත් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ලෝකෙ පුරාම වාමාංශික ව්‍යාපාරවල විශාල යම් විදියක අපේක්ෂා භංගත්වයක් ඇති වෙනවා. මේ ක්‍රමයට විකල්පයක් නැහැ කියලා. හැබැයි ඒක විතැන්නෙනවා ඊට පස්සේ ආගමික අන්තවාදයේ දිහාවට, ඔබ කියපු අර මූලධර්මවාදී ගැටුම්වල දිහාවට, ඒ වගේම ජාතිකවාදී දෘෂ්ටිවාදයන් ප්‍රබල වෙන්න ගන්නවා මේ தත්ත්වය තුළ. දැන් මේකට හොඳම උදාහරණයක් යුගොස්ලාවියාව. මොකද අපි දන්නවා යුගොස්ලාවියාවේ යම් ආකාරයකින් මාර්ෂල් ටිටෝගේ නායකත්වය යටතේ කමියුනිස්ට් පාලනයක් යටතේ විවිධ ජනවර්ග විවිධ ආගමික කණ්ඩායම් හිටිය මේ සමූහාණ්ඩුව පවත්වාගෙන ගියා. ඒතර ඒක ඒ ප්‍රජාවන් එකට එකතු කරපු මේකේ එක ඒ දජය නැත්තම් ඒ එක්සේසත් කරේ මේ කමියුනිස්ට්වාදී දෘෂ්ටිය යටතේ. හැබැයි මේක බිඳ වැටුණෙන් පස්සේ, යුගොස්ලාවිය බිඳ වැටුණෙන් පස්සේ ඉතාම දරුණු වාර්ගික ගැටුම් මේ කණ්ඩායම් අතර ඇති වුණා. ඊට පස්සේ රටවල් කිහිපයකට කැඩිලා ගියා මේ යුගොස්ලාවිය ජනරජය. ඒ වගේම සෝවියට් දේශය වුණා. දැන් ඇත්තම ලිබරල්වාදීන්ගේ අපේක්ෂාව තිබුණේ ඒ කාලේ, ඔවුන්ගේ ප්‍රාර්ථනාව තිබුණේ සෝවියට් පාලනය කමියුනිස්ට් පාලනය බිඳ වැටුණෙන් පස්සේ
සොවියට් දේශයේ ඉතාම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇතිවෙයි කියලා. හැබැයි ඒක නෙමෙයි සිද්ධ වුණේ. ඒ වෙනුවට සිද්ධ වුණේ ඇත්තටම විශාල ගැටුම් මේ රටවල් අතර ඇති වෙන්න ගත්තා. චෙච්නියා යුද්ධය උදාහරණයක් වශයෙන් ගත්තොත්, ඊළඟට සෝවියට් දේශයේ දකුණු දිග තිබුණු මුස්ලිම් රාජ්‍යයන් වල ආගමික අන්තවාදයේ ව්‍යාප්ත වෙන පටන් ගත්තා. මේ වගේ ඇත්තටම මේ සෝවියට් කඳවුර බිඳ වැටුණයින් පස්සේ ලිබරල් වාදයේ ඉතාම ස්වර්ණමය යුගයක් නෙමෙයි උදා වුණේ. ඒ වෙනුවට ජනවාර්ගික ආගමික දෘෂ්ටිවාදයන් ඉස්මත්තට එන්න පටන් ගත්තා. ඉතින් ඒක නිසා ඇත්තටම මේ නවලිබරල්වාදයේ ස්වර්ණමය යුගය කියලා කියන එක 80 ගණන් වලින් පස්සේ ඇත්තටම අපිට පේන්නේ එක විදිහකින් නිදහස් වෙළඳපළ ක්‍රමය ලෝකේ ව්‍යාප්ත වෙන්න ගන්නවා. නමුත් ඊට සමාන්තරව දේශපාලන ක්‍රියාවලිය ඉතාම අධිකාරීවාදී, ඉතාම ඇත්තටම ජනවාර්ගික ආගමික දෘෂ්ටිවාදයන් මගින් මෙහෙවන දිශාවකට ගමන් කරනවා. ඉතින් ඒක නිසා මෙතෙක් කාලයක් මිනිසුන්ට යම් විශ්වාසයක් තිබුණා නම් ආර්ථික නිදහසත් සමග, නැත්තම් නිදහස් වෙළඳපළ ක්‍රමයත් සමග දේශපාලන නිදහස, නැත්තම් දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය ඇති වෙනවා කියලා ඒ අදහස දැන් අභියෝගයට ලක් වෙලා තියෙනවා. දැන් ලෝකයේ ගමන් කරමින් තිබෙන්නේ එක පැත්තකින් නිදහස් වෙළඳපළ ක්‍රමය සහ ඒ සමග මුසුණු ශක්තිමත් රාජ්‍ය, නැත්තම් ඉතාම අධිකාරීවාදී දේශපාලනේ. මෙන්න මේ දෙකේ මිශ්‍රණයක් තමයි දැන් අපි ඉස්සරහට ඔබේ කියන අදහසත් එක්කම අපිට තව පැත්තකින් තවත් මොඩලයන් ගැන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මහජන චීනය. මහජන චීනය තමන්ගේ ආර්ථිකය විවෘත කරන ඩෙන්ෂියා ඔපිනියටත් 1980 දශකයේ මුල් භාගයේ වෙනකොට ඔවුන් ඉදිරිපත් කරන මාකට් සෝෂලිසම් කියන අදහස. දැන් ඔවුන්ගේ බොහෝ දුරට ඔවුන්ගේ ආර්ථිකය ක්‍රියාත්මක වෙන නවලිබරල් වාදය පාදක කරගනිමින් සහ ලිබරල් මොඩලයන් මත, එහෙම නැත්නම් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී යම් යම් ලක්ෂණත් අරගෙන සමාජවාදී තිබිච්ච පැරණි ලක්ෂණත් එක්ක මුසු කරමින් තමයි ඔවුන්ගේ ආර්ථික මොඩලේ ඔවුන් සකස් කරගන්නේ. එතකොට ඔවුන් යම් හෙජමොනික බලයක් මේ ආසියානු කලාපය තුළ නිර්මාණය කරමින් සිටිනවා සහ ඔවුන් අර මෙතෙක් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට යටතේ තිබිච්ච බලයට අභියෝගයක් බවට පත් වෙමින් සහ අලුත් ආකාරයකට අලුත් බලවේගයක් විදිහට ගොඩනැගීමින් ස්ථාපිත වෙමින් ක්‍රියාත්මක වෙමින් තියෙන තත්ත්වයක් තිබෙනවා. ඒ එකතා. අනෙක් පාර්ශවය ගත්තහම වාමාංශික ව්‍යාපාර, ලතින් ඇමරිකාව ආශ්‍රිතව වාමාංශික ව්‍යාපාර රැල්ලක් අපි යුගයකදී දැක්කා. ඊට අමතරව යුරෝපය ආශ්‍රයෙන් යම් වාමාංශික ව්‍යාපාරයන්ගේ නැගීමකුත් ඔය අතරේ දකිනවා. ලෝකයේ දැන් අර ඔබ සඳහන් කරන දක්ෂිණාංශිකාන්තවාදී විතරක්ම නෙමෙයි නේද මේ ක්‍රියාත්මක වෙමින් ඉන්නේ. යම් ආකාරයකට වාමාංශික රැලිත් මතු වෙනවා. අර වගේ මාකට් සෝෂලිසම් වගේ රැලි මතු වෙනවා. එතකොට මෙන්න මේ ලෝක තත්ත්වය අපි කොහොමද විශ්ලේෂණය කරගන්නේ මේ වර්තමානයේ මේ තියෙන ලෝකයේ? ඇත්තට දර්ශන ඒ කියන්නේ ආහන ප්‍රශ්නේ ඇත්තටම කොටස් දෙකක් තියෙනවා. මම හිතන්නේ ඒක ඇත්තටම ප්‍රශ්න දෙකක් වශයෙන්ම ගන්න පුළුවන්. මම පළවෙනි කොටස ගත්තොත් මේ චීනය සම්බන්ධ කාරණය. ඇත්තටම චීනය අයත් වන්නේ අපි නැගෙනහිර ආසියාතික ධනවාදය කියලා හඳුන්වන ප්‍රවර්ගයට කියලා කියන්න පුළුවන්. මොකද චීනයට කලින් ඇත්තටම 1960 දශකයේ ඉඳලා අපිට පේන 60 දශකයේ මැද භාගයේ වගේ ඉඳලා අපිට පේනවා නැගෙනහිර ආසියාතික කලාපයේ නව ආකාරයක ධනවාදී වර්ධනයක් පේන්න තියෙනවා. ඒක තමයි අපි සාමාන්‍යයෙන් අර හඳුනගන්න නැගෙනහිර ආසියාතික කොටි ආර්ථිකයන් කියලා හඳුනගන්න. ඒෂියන් ටයිගර්ස් කියලා ආර්ථිකයන් හතරක් හඳුනා ගන්නවා. තායිවානය, සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව වගේ රාජ්‍යන් එකතු කරලා. ඇත්තටම සිංගප්පූරුව, තායිවානය, දකුණු කොරියාව සහ හොංකොං කියන රටවල්. හරි. මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවල් සාමාන්‍යයෙන් අපි හඳුන්වන ලිටල් ටයිගර්ස්, කුඩා කොටි ආර්ථිකයන් කියලා. දැන් මේ රටවල අපිට පේනවා විශේෂයෙන්ම 60 දශකයෙන් පස්සේ ඉතාම වේගවත් කාර්මික සංවර්ධනයක් ඇති වෙනවා. ඒක අපි කියනවා මේ නව කාර්මික රටවල් කියලා. දැන් මේ රටවල තිබුණු මොඩලය තමයි ඇත්තටම නිදහස් වෙළඳපළ ක්‍රමය ස්ථාපිත කරා, නව කාර්මීකරණයක් ඇති කරා, ඒ මගින් විශාල ධනවාදී සංවර්ධනයක් ඇති කරා. හැබැයි දේශපාලන වශයෙන් ගත්තොත් ඒවා ඉතාම ඒකාධිකාරී මොඩලයක් තමයි ඇති වුණේ. උදාහරණයක් ලෙස සිංගප්පූරුව ගත ලී ක්වාන් යූ ඇත්තටම අවුරුදු 30ක් මේ රට පාලනය කරා. දැන් මේ වගේ දැන් මහතිර් මොහමඩ් මැලේසියාවේ කර එක දිගට ඇත්තටම පවත්වාගෙන ගිය පාලනය.
ඒ වගේම තනි පක්ෂයක් ඇතර මැලේසියාවේ අවුරුදු 61ක්ම මැලේසියාව මේ ඇතරම 2018 වර්ෂයේ වෙනකම්ම එක පක්ෂයක් තමයි පාලනය කරේ. ඒක සන්දානයක් ඇතරම. මේ රටවල් ගන්නවක මේ ලක්ෂණය පේන තියෙනවා. දැන් තායිවානේ එවැනි ඒකාධිකාරී පාලනය. ඉතින් මේ නැගෙනහිර ආසියාතික මොඩලය තුළ ඒ නිසා තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඊතරම් සැලකිල්ලක් නැහැ. මිනිසුන්ගේ කතා කිරීමේ නිදහස, සිවිල් සමාජ නිදහස ඉතාම දරුණු විදිහට පාලනය කරලා තිබුණා. ඒ නිසා අධිකාරීවාදී පාලනයක් සමග මිශ්‍ර වුණු නිදහස් වෙළඳපොළ ක්‍රමයක්. මෙන්න මේ පාඩම තමයි ඇත්තටම අර ඔබ සඳහන් කරපු ඇත්තටම චීනේ ඩෙන් ෂියාවපින් 1970 දශකයේ අගභාගයේ බලයට පත් වුණයින් පස්සේ ඩෙන් ෂියාවපින් චීනේ ධනවාදී සංවර්ධනය ඇති කරන්න ආදර්ශය ගත්තේ ඇත්තටම සිංගප්පූරුවෙන්. ඒක ඩෙන් ෂියාවපින් ඇත්තටම මේ සිංගප්පූරුවට අත්‍යවශ්‍යම ඔහු නියෝජිතයන් වෙනවා. ඔහු උගත් පාඩම් ලබා ගන්නවා. චීනයේ ශිෂ්‍යයන් යවනවා සිංගප්පූරුවේ විශ්වවිද්‍යාල ඉගෙන ගන්න, යුරෝපේ විශ්වවිද්‍යාල ඉගෙන ගන්න යවනවා. ඉතින් මෙහෙම තමයි ඔහු මේ වර්ධනය ඇති කරේ. ඉතින් චීන ධනවාදය ඒක නිසා අර මේ මොඩලයට ඉතාම ගැලපෙනවා. ඒ කියන්නේ එක පැත්තකින් දේශපාලනික නිදහස නැහැ. ඒ කියන්නේ ඉතාම ඒකාධිකාරී ආකාරයේ තනිපක්ෂයක පාලනයක් පවත්වාගෙන යනවා. නමුත් ආර්ථිකය වඩ වඩා ධනවාදීකරණය වෙනවා. ඉතින් මේක තමයි අපිට අද ධනවාදයේ නව මොඩලයේ වශයෙන් එන්නේ. මේක ඇත්තටම චීනයේ සහ නැගෙනහිර ආසියාවේ වර්ධනය වුණු මේ මොඩලය අද යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ විසිනුත් යම් ආකාරයෙන් උපුටා ගන්න බවක් පේනවා. ඉතින් ඒක නිසා අපිට අතීතයේ තිබුණා නම් ධනවාදී සංවර්ධනයත් එක්ක දේශපාලන නිදහස ඇති වෙනවා, ප්‍රජාතන්ත්‍රවාදය ඇති වෙනවා කියන අදහස. ඒ අදහස ඇති වුණේ ප්‍රංශයේ, මහා බ්‍රිතාන්‍යයේ ඇති වුණු ධනවාදී සංවර්ධනය ගැන අදහසෙන්. යුරෝපා ධනවාදයේ විකාශනය තුළින් තමයි ඔය අදහස ආවේ. නමුත් ඒ ආකාරයට නෙමෙයි අද ධනවාදී වර්ධනය වෙන්නේ. ඉතින් ඒක නිසා ඇත්තටම මේ නව දක්ෂිණාංශික ජනතාවාදයේ නැගීම ඉතාම භයානක දේශපාලන ප්‍රතිඵල අත්පත් කර දෙන්න. ප්‍රධාන වශයෙන්ම දැන් උදාහරණයක් විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් ගත්තොත් එම ඔහු පරිසරය සම්බන්ධ හිතකාමී අදහස් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන, ඔහු දේශගුණ විපර්යාස සිද්ධ වුණේම නැහැ කියලා ප්‍රතික්ෂේප කරන, මෑතකදී ඔහු පරිසර සමුළු වලින් ඉවත් වෙනවා, ජාත්‍යන්තර ප්‍රඥප්තියෙන් ඉවත් වෙනවා. මේ වගේ අර ධනවාදයේ තිබුණන යම් ලක්ෂණයක් පරිසර හිතකාමීත්වය, එහෙම නැත්නම් සුභසාධනය, මේ සියල්ල ඔබ කියන ආකාරයට දක්ෂිණාංශික ජනතාවාදයෙන් අභියෝගයට ලක් වෙනවා. ඉතාම දරුණු විදිහට. මොකද මේ ඇත්තම කිව්වොත් ඔබ සඳහන් කරා වගේ 2015 දී ඇති කරගත් මේ පැරිස් සම්මුතිය, පරිසර විනාශය මගහැරීම සඳහා ඇති කරගත් පැරිස් සම්මුතියට රටවල් 190 ගණනක් සහභාගී වුණා. ඉතින් ඇමරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ඔවුන් තීරණය කරා පැරිස් සම්මුතියෙන් අයින් වෙන්න. දැන් පැරිස් සම්මුතියෙන් ආපු එකගතාවේ තමයි 2030 වර්ෂය වෙන විට ලෝකයේ මිනිස් වර්ගයා විසින් පරිසරයට උදාහරින කාබන් ප්‍රමාණය 45%කින් අඩු කරයි. ඒකට භාගයකින් වගේ අඩු කරන්න ඕන කියලා. එහෙම අඩු කරන්න අපි අසමත් වුණොත් ගෝලීය මතුපිට උෂ්ණත්වය තව සෙල්සියස් අංශක 1.5කින් වැඩි වෙන්න පුළුවන්. එහෙම වැඩි වෙනවා කියලා කියන්නේ ලෝකයේ මුහුදුබඩු ප්‍රදේශ විශාල ප්‍රමාණයක් ජලයට යට වෙන්න ඉඩ තියෙනවා. සත්ව වර්ග විශාල ප්‍රමාණයක් විනාශ වෙන නියමිතයි. සා මිලියන් ගණන් ජනයා කාලගුණ සරණාගතීන් බවට පත් වෙන්න නියමිතයි. ලෝකේ සියලු කාලගුණ විද්‍යාඥයින් පිළිගන්න කාරණයක් අද මේක. ඉතින් මේ ගැටලුවට විසඳුමක් දෙන්න බෑ ගෝලීය ප්‍රයත්නයක් නැතුව. තනි තනි රටවල් වලට මේකට විසඳුම් දෙන්න බෑ. මොකද මේ කාලගුණ පද්ධතිය ගෝලීය එකක්. ඒක ඇත්තටම ගෝලීයකටත් එහා ගියපු එකක්. ඒක ඇත්තටම තනි රටකට විසඳන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් පැරිස් සමුතියේ ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරා ඉවත් වෙන්න. ඒ වගේම චීනයත් යම් ආකාරයකින් චීනය දැන් ගොඩනගමින් යන ඔවුන්ගේ අර මාර්ග මේ එයාලා කියන මේ රෝඩ් ඇන් බිල්ට් ඉනිෂියේටිව් කියන එකෙන් ඔවුන් ගොඩනගමින් යන ඒ මහද්වීප කිහිපයක් යා කරමින් ගොඩනගන මහා මාර්ග මේ පද්ධතිය, සානාවික පද්ධතියක් ගොඩනගෙන හම්බන්තොට වරායත් එකේ කොටසක් මේ එයාලා කියන මේ මුහුදුබඩ නැත්නම් සමුද්‍රීය සේදමාවත කියන එකේ කොටසක් හම්බන්තොට වරාය. දැන් මේ ක්‍රියාවලිය තුලත් විශාල පරිසර හානියක් වෙනවා. ඉතින් ඇත්තටම දැන් අපි මේ දැන් අපි අනුගමනය කරන මේ සංවර්ධන ප්‍රවේශය, මේ ධනවාදී සංවර්ධන ප්‍රවේශය එක නිසා විශාල වශයෙන් පරිසර විනාශයට හේතු වෙන දෙයක්. ඉතින් ඇත්තටම පරිසර විද්‍යාඥයින් අපිට කියන කාරණේ අපි පිළිගත්තොත්
මේ මාර්ගයේම තවත් දශකයක් අපි ගමන් කරනවා කියලා කියන්නේ මිනිස් වර්ගය විශාල විනාශයක් කරා යන්න නියමිතයි. ඉතින් මෙතන තියෙන ගැටලුව ඒ නිසා ඔබ කිව්වාගේ එක පැත්තකින් මේ දක්ෂිණාංශික ජනතාවාදී ව්‍යාපාර විසින් විශාල ගැටුම්කාරී තැනකට ලෝකේ අරගෙන ඇවිත් තියෙන ආගමික සහ ජාතිවාදී ගැටුම්වල දිශාවකට, අනිත් පැත්තේ විශාල පරිසර දිශාවකට, පරිසර විනාශය ඇති කරන දිශාවකට. ඔව්, අප මේ දක්ෂිණාංශික විශේෂම අන්ත දක්ෂිණාංශික දේශපාලන පිළිබඳ කරන සාකච්ඡාවේදී අප ඔබ මුලින් මතු කරා කොහොමද ලෝකේ පුරා මේ අන්ත දක්ෂිණාංශික ව්‍යාපාර ඉස්මතු වන්නේ කියන කාරණේ. ඔවුන් ඇත්ත වශයෙන්ම ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම, පරිසරය සම්බන්ධයෙන් තිබිච්ච යම් හිතවාදී ලක්ෂණ තිබුණා නම් ඒවායි නිවත්වීම, සුබ සාධනය සම්බන්ධයෙන් යම් ආකාරයකට තිබුණා නම් අදහසක් ඒ අදහසින් ඈත්වීම වගේ කාරණ ගණනාවක් අපට නිරීක්ෂණය කරන්නට ලැබෙනවා මේ අන්ත දක්ෂිණාංශික දේශපාලනයේ වර්ධනයත් සමග. ඔවුන් සියලු දෙනා අර ප්‍රභු පැලැන්තිය දක්ෂිණා වාමාංශික දේශපාලනය මෙන්ම දක්ෂිණාංශික දේශපාලනයත් ප්‍රභු පැලැන්තිය ප්‍රතික්ෂේප කරමින් අවසානයේ ශේෂ වන්නේ මෙවැනි විනාශකාරී ස්ථානයකට කියන බව තමයි අපේ හඳුනා ගැනීම වන්නේ. අද සංකතන සංවාද මණ්ඩපයේට සහභාගී වුණා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාංශයේ කථිකාචාර්ය සුමිත් චාමින්ද. ඔබට බෙහෙවින් ස්තුතියි. සංකතන සංවාද මණ්ඩපය නිෂ්පාදනය කළේ ඉඳුනිල් ජයවර්ධන. සංකතන සංවාද මණ්ඩපය ඉදිරිපත් කළ මම දර්ශන අශෝක කුමාර. Dora.